හයි ඔයගොල්ලෝ හැම දිනකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න වෙනද වගේම මම ලස්සන වීඩියෝ එකක් අරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න ආවා. ඉතින් මම අද අරන් ආපු චිත්‍රපටයේ තියෙන කතාව තමයි දරුවෙකු දරුකමට හදාගන්න අරගන්න ගිහිල්ලා ඒක නිසාම ගොඩාක් බයානක සිදුවීම් වලට මුහුණ දෙන යුවලක් ගැන තමයි මේ චිත්‍රපටයේ සඳහන් වෙන්නේ. අද මං කියන්න යන කතාවේ කේට් නැමැත්තිය තමන්ගේ දුවයි පුතයි මහත්තයයි එක්ක ඉතා සන්තෝෂයෙන් කාලය ගත කරනවා. ඇයගේ පස්වී ඇති දියණියට කතා කිරීමට ද නොහැකි. මවුන් අලුත් සමාජිකයෙකු බලාපොරොත්තුෙන් සිටියත් ඔවුන්ගේ සතුට වැඩි කල රැඳෙන්නේ නැහැ. ඇයට ලැබෙන්න යන දරුවා ඇයගේ කුස තුළ දීම මිය යාමත් සමග ඇය ඉතා මානසික ව්‍යාධියකට පත් වෙනවා. මෙන්න මේ හේතුව නිසාම දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වෙන කේට් තමන් සේවය කළ විශ්වවිද්‍යාලයෙන් සේවයෙන් පහකර දමනවා. තම දියණිය පාසලෙන් රැගෙන එමට යන මෑය මාරාන්තික රියානතුරකින් ගැලවෙන්නේ ආනුණාමයෙන්. අනාථ නිවාසයක් කරා යන මොවුන් දරුවෙකු අරන් හදා ගැනීමට තීරණය කරනවා. මෙහිදී ඔවුන්ට මුණ ගැහෙන එස්තර් චිත්‍ර ඇඳීමෙහි ඉතා දක්ෂ දැරිවියක්. ගින්නක් නිසා තම පවුල අහිමි වූ මෙම දැරිවිය හදා ගැනීමට ඔවුන් එකඟ වෙනවා. කේඩ්ගේ නිවසට මැය පා තිබූ මුල් දින කේඩ්ගේ පුතා වන ඩැනියල් විසින් මැයගේ ප්‍රසාදයක් නොදැක්වුවත් ඇයගේ පස්වී ඇති දියණිය වන මැක්ස් ඇයව ඉතා උණුසුම් ලෙස පිළිගන්නවා. එක් දිනක රාත්‍රියේ එස්තර් තමන්ට තනිව නිදා ගැනීමට බයයි පවසනවා. කේට් සහ ඇයගේ පුරුෂයා නිදන කාමරයෙහි ඇය දින රාත්‍රිය ගත කරනවා. පසු දින පාසල වෙත යන එස්තර්ගේ ඇඳුම් දෙස බලමින් සියලුම ළමුන් ඇයව විහිළුවට ලක් කරන අතර පාසල අවසන් වී එන අතර ඩැනියල් ඇයගේ බයිබලය බිම විසි කර දමනවා. පන්තියේ එක් ළමයෙකු ඇයගේ ගෙල වටා බැඳි රිබණය ගැලවීමට යෑමේදී මය ඉතා භයානක ලෙස ශබ්ද නගමින් විලාප දෙනවා. නිවසේදී එස්තර් හට පියානෝ වාදනය උගන්වන කේට් පාසලේ පළමු දින විස්තර මෑගෙන් විමසනවා. නමුත් එස්තර් කේට් සමග ඒ ගැන පැවසීමට පසුබට වෙනවා. කතාව වෙනතකට යොමු කිරීමට එස්තර්ව වත්ත දෙසට රැගෙන යන කේට් ඇයගේ මියගිය දරුවාගේ සොහන එස්තර් හට පෙන්වනවා. එක් සතියන්තයකදී උද්‍යානයක සෙල්ලම් කරමින් සිටින අතරතුරදී පෙරමෑව හිංසනයට ලක් කළ පන්තියේ සිසුවියක දකින ඈස්තර් මෙම සිසුවියව උස් ස්ථානයකින් පහළට තල්ලු කර දරුණු ලෙස අනතුරට ලක් කරනවා. කෙසේ හෝ මෙම සිදුවීම මෑගේ කුඩා නැගණිය සියසින්ම දකිනවා. එදින රාත්‍රියේ මේ අනතුර ගැන මෑගේ පියා මෑගෙන් ප්‍රශ්න කරන අතර එය ප්‍රතික්ෂේප කරන මෑය මෙයින් ගැලවීමට ඇයට මැක්ස්ගේ උදව්ද ලැබෙනවා. එස්තර් පෙර සිටි ළමා නිවාසයේ පූජකවරිය එස්තර් ගැන සොයා බැලීමට කේට් සමග දුරකථනයේ සංවාදයේ යෙදෙන අතරේ එම සංවාදය අසා සිටීමට යැයි එස්තර් විසින් තම කුඩා නැගණියව පොළඹවනවා. පසු දිනක ඉතා හොඳින් පියානෝව වාදනය කරන එස්තර් දකින කේට් පුදුමයටත් එස්තර් ගැන සැකයකුත් හිතේ ඇති කරගන්නවා. ඇය මේ ගැන තම ස්වාමියා සමග පවසනවා. පාසු දිනක කේට්ගේ නිවසට පැමිණෙන පූජකවරිය එස්තර් වටා සිදුවන සියලුම ඛේදජනක සිදුවීම් ගැන අනතුරු වැංගවීමක් සිදු කරනවා. විශේෂයෙන් ඇය සිටි අවසන් පාවුලට ගින්නෙන් දැවීමිය යාමට සිදුවීම ගැනත් මෙම පූජකවරිය පවසනවා. එස්තර් ගැන තව විස්තර සොයා බැලීමට මෑය පෙර සිටි ළමා නිවාසය කරා යා යුතු බවත් පූජකවරිය පවසනවා. නමුත් කේඩ්ගේ ස්වාමි පුරුෂයා මේ කිසිවක් විශ්වාස කරන්නේ නැහැ. දොරකට මුවා වීමේ සංවාදය අසා සිටි එස්තර් ඇයගේ නැගණියගේ උදව් සහිතව ඩැනියෙල්ගේ ට්‍රී හවුස් නිවහනේ යතුරුද රැගෙන එහි තිබූ මිටියක්ද ලබා ගනිමින් පූජකවරියගෙන් පිළිගැනීමට සිතා එයින් පිටව යනවා. සුළු මොහොතකින් එස්තර් විසින් කාර්ය එන දෙසට තම නැගණියම තල්ලු කරනු ලබනවා. පූජකවරිය පියට පත්ව කාරයෙන් බැස කුඩා දරුවා දෙසට දිව එනවා. මේ අවස්ථාවෙන් ක්‍රියාත්මක වන එස්තර් තමන් රැගෙන ආමිටියෙන් තදබල පහරක් පූජකවරියගේ හිස හරහා එල්ල කරනවා. එයින් මිය යන පූජකවරියගේ සියලුම සාක්ෂි ට්‍රී හවුස් නිවහනේ සංගවනවා. මොවුන් එයින් පිටව යන දෙස බලා සිටින ඩැනියෙල්ව දුටු එස්තර් එදින රාත්‍රියේ ඔහු සොයා ගොස් ඔහුගේ ගෙලට බිහියක් තබා මේ සිදුවීම ගැන දෙමාපියන් සමග පැවසුව හොත් ඔහුගේ පුරුෂ ලිංගය කපා දමන බවට මෑ ඔහුට තර්ජනය කරනවා. දින කිහිපයකට පසුව පූජකවරියගේ මිනිය සොයා ගනු ලබනවා. මෙයට සැක කටයුතු කිසිවෙකු පොලිසියට සොයාගත හැකි වන්නේ නැහැ. එන්න එන්නම කේට්ගේ සිතේ එස්තර් පිළිබඳව සැකය වර්ධනය වීම නිසා ඇය විසින් මියගිය පූජකවරිය කිරීමට සිතාගෙන සිටි මෙහෙයුම තනිවම ආරම්භ කරනවා.
මේ අතර කේට්ගේ මියගිය දරුවාගේ සොහොනෙන් මල් මිටක් නෙලාගෙන එය කේට් වෙත දිගු කරන එස්තර් කේට්ගේ කේන්තිය තව තවත් වර්ධනය කරනවා. ඇය එස්තර්ගේ අත තදින් අල්ලා ගසා දමනවා. එදින තමාගේ අත තමා විසින්ම කඩා ගන්නා එස්තර් තමාගේ සුළු පියාට මෙය පෙන්වා පවසන්නේ කේට් විසින් ඇයට පහර දුන් බවයි. තම බිරිඳට වඩා මෙම අසරණ දැරියව විශ්වාස කරන්න මෙම පුරුෂයා පෙළඹෙනවා. තම පුරුෂයාගේ මෙම මෝඩකම ගැන සිතමින් මිලදීගත් වයින් බෝතලයක් පානය කර ඉතිරි බෝතලය ඉවත විසි කර දමනවා. පසුදින උදෑසන දරුවන් පාසලට ඇරලවීමට යන කේට් ඩැනියෙල්ගේ බිම වැටුණු පොත් ඇහිඳීමට පහත් වුණු අවස්ථාවේදී කාරයේ තිරිංග ලිහිල් කරන එස්තර් කේට්ව අනතුරට ලක් කර මරා දැමීමට උත්සාහ කරනවා. කේට් මෙය තම ස්වාමි පුරුෂයා සමග පැවසුවත් ඔහු එය එතරම් විශ්වාස කරන්නේ නැහැ. පෙර දින බීමත්ව සිටි නිසා මෙය සිදුවන්නට ඇති බව ඔහු පවසනවා. එස්තර් විසින් පූජකවරිය ඝාතනය කළ බව ඩැනියෙල් පසුව තම නැගණිය වන මැක්ස්ගෙන් දැනගන්නවා. මේ අතරතුර කේට් එස්තර්ගේ කාමරය පරීක්ෂා කරනවා. එස්තර් භාවිතා කරන බයිබලයේහි තිබී අභිරහස් ලාංඡනයක් සොයා ගන්නා කේට් එහි තිබෙන නම අන්තර්ජාලයෙහි පරීක්ෂා කරනවා. එය අනාථ නිවාසයකට වඩා මානසික රෝහලක් බව ඇය මෙහිදී සොයා ගන්නවා. පූජකවරියගේ මරණයේ සාක්ෂි හොයා ටී හවුස් නිවහන වෙත යන ඩැනියෙල් එස්තර් විසින් එය තුලම සිර කර පිණිතබනවා. ඩැනියෙල් එයින් පහළට වැටීමෙන් පසු එස්තර් විසින් ලොකු ගලක් රැගෙන ඔහු මරා දැමීමට තැත් කළාත් ඩැනියෙල්ගේ මව සහ නැගණිය විසින් ඔහුව බේරා ගනු ලබනවා. එස්තර් රෝහලේදී නැවතත් ඩැනියෙල්ව ඝාතනය කිරීමට උත්සාහ කරනවා. මෙහිදී කේන්තිය පාලනය කරගත නොහැකි වූ කේට් පුංචි යක්ෂණියගේ මුහුණ හරහා තද බල පහරක් එල්ල කරනවා. එසේ හෝ මෙම සිදුවීම නිසා එදා රාත්‍රියේ රෝහලේ නැවතීමට කේට්ට සිදුවෙනවා. එදින රාත්‍රියේ සරාගී ඇඳුමකින් සහ මේකප් වලින් සැරසුණු මෙම පුංචි යක්ෂණිය බීමතින් සිටි තම සුළු පියාව පොළඹවා ගැනීමේ අදහසින් නැමින් එනවා. අමුත් යහපත් පියෙකු වූ මොහු මෑයගේ මේ නොහොබිනා හැසිරීම තදින් ප්‍රතික්ෂේප කරනවා. මේ අතර රෝහල් ගතව සිටින කේට් හට ස්තර් පෙර සිටි මානසික රෝහලේ වෛද්‍යවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඔහු පවසන දෙයින් කේට් විමතියටත් භීතියටත් පත් වෙනවා. ස්තර් කුඩා දරුවෙකු නොවන බවත් ඇය අවුරුදු 33ක් වන ගැහැණියක බවත් ඔහු පවසනවා. ඇය විරල ගණයේ හෝමෝන ආබාධයක් නිසා වර්ධනය අඩාල වී ඇයගේ ජීවිතයෙහි වැඩි කාලයක් කුඩා දරුවෙකු ලෙස ජීවත් වී ඇති බවත් ඔහු කේට් හට පවසනවා. ඇයගේ ගෙල වටා සහ අතෙහි කළු වර්ණයෙන් යුත් රිබණයක් පැළඳ සිට ඇත්තේ මානසික රෝහලේදී ගෙල වටා සහ අත්වලට දමා තිබූ දම්වැල් නිසා ඇති වූ කැළල් වසා ගැනීමටයි. තව දුරටත් ඇය මරා දැමූ මිනිසුන් ගණන 7ක් බවත් හෙළි වෙනවා. ජීවිතයේ නැවත වතාවක් ප්‍රතික්ෂේප වූ එස්තර් මොහොතකින් තම සුළු පියාව උල් ආයුධයකින් එන මරා දමනවා. මෙය දකින මැක්ස්ව මරා දැමීමට තුවක්කුවක් රැගෙන හඹා එන එස්තර්ගේ ශරීරය මතට වහලයක් බිඳගෙන කඩා පනින කේට් තම කුඩා දියණියත් රැගෙන නිවසින් එළියට දිව යනවා. වැඩිදුරක් යාමට නොලැබෙන මවුන් දෙදෙනාට එස්තර් පහර දී බිම හෙලනවා. අත තිබූ තුවක්කුවද විසි වී යනවා. මෙය ඇහිඳ ගන්නා මැක්ස් තම මව බේරා ගැනීමට එස්තර් දෙස වෙඩි තැබුවා. එය සීතල අයිස් තට්ටුව මතට වැදී අයිස් තට්ටුව බිඳ දමමින් කේත් සහ එස්තර් දෙදෙනාම බකුණ තුල සීතල දියෙහි ගිලෙනවා. කෙසේ හෝ එස්තර් සමග දිය යට දී පොර බැදූ කේත් ජලයෙන් ඉහළට එනවා. මෙන්න මේ අතරේ තමාවද බේරා ගන්නා ලෙස අයදින එස්තර්ගේ ගෙල හරහා තදබල පහරක් එල්ල කරන්නේ සදාකාලයටම මෙම යක්ෂණියගේ දෙනෙත් පියා දමමින්. ඉතින් ඔයගොල්ලෝ හැමදෙනාම ලස්සන චිත්‍රපටයක් ඇහුවා නැරඹුවා කියලා මම හිතනවා. ඔයගොල්ලෝගේ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා ඉවන්න. මට හැම දෙයක්ම වටිනවා. මම හැම දෙයක්ම කියවනවා. ආයෙත් අලුත් ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමු වෙන්න බලාපොරොත්තු වෙමි. මම ඔයගොල්ලෝගෙන් සමුගන්නවා. මම RJ Production. ඉතින් RJ